මියගේ රණවිරුවන් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල වැඩි කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මියගේ රණවිරුවන් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනම් කිරීමටද කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේ. මේ රටේ ස්වෛරීභාවය අපේ මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාව මේ සියලු දෙනා දෙයක්ම රැක ගැනීම සඳහා අපි යම් කිසි දෙයක් පරිත්‍යාග කළා අපි ගෙවීමක් කළා ඒ තමයි මේ රණවිරුවන් ජීවිත ඒකල පරිත්‍යාගයන් නිරතුරුවම අපේ සිතුවිලි සහ අපේ ක්‍රියාවන්හි රැඳී තිබිය යුතුයි ඒ රණවිරුවන්ගේ පරිත්‍යාගයන් වෙනුවෙන් අපි අපේ මාතෘභූමියට සදා ආදරය කළ යුතුයි ඒ පරිත්‍යාගයන් වෙනුවෙන් අපේ මාතෘභූමිය අපි සදාට ආරක්ෂා කළ යුතුයි කුරුණෑකල බෝයගනේ විජේප අපාබල රෙජිමේන්තු කඳුරු භූමියේ රණවිරුවන්ගේ ඥාතීන් සමග පැවති සුහද සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. විජයග්‍රහණයේ පිටුපස සිටි ඇතැම් රණවිරුවන් මේ වන විට නිසලව සිටියත් ඔවුන් කළ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සතර දිශාවේ සිටින ජනතාව ඔවුන්ට උත්තමාචාරය පුද කරන බවද ඒ මහතා පැවසීය. ඈත අතීතයේ රට එක්සත් කළ රජවරුන් ඉතිහාසයට එක්වාසීම විරුතර රණවිරුවන්ගේ නම්ද ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සභාපති නියෝමා රාජපක්ෂ, රණ්ටු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විලීගමගේ යූ වික්‍රමසිංහ යන මහත් මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී හුරසක් මෙම අවස්ථාවට එක් වූහ.